ඉදිරියෙන් ගිහම කොහමද ලස්සන කෙනෙක් වෙන්නේ කොහමද මම මගේ හැටි කියලා මට හිතුණා ඒක එයා හොස්ට්‍රස් ලෙහෙම නේද and psychological fact එකකුත් තියෙනවා hello everyone welcome or welcome back to my youtube channel it's neera guys ඔන්නද අපි අද කතා කරන්න යන්නේ අපි කොහමද ඉක්මනට glow up වෙන්නේ like just within one day ඉතින් මේකට කිසිම වියදමක් ඕන වෙන්නේ නැහැ මම මේ වීඩියෝ එක මම low for attraction videos පටන් ගත්ත දවසේ ඉඳන් කරන්න හරිම ආසාවෙන් හිටපු වීඩියෝ එකක් අනිත් අයට පෙන්න නිමේ මගේ ජීවිතේ මට satisfy වෙන්න පුළුවන් විදිහ glow up එකක් ඉස්සරට වඩා මම මේ වෙනකොට ලබලා තියෙනවා ඉතින් මම ඔයාලටත් කියන්නේ මෙන්න මේ දේවල් වගේව තියෙනවා මට අනිවාර්යයෙන්ම instant glow up එකක් ලබා ගන්න පුළුවන් ඒ දේවල් ඉගෙන ගන්න මට ලොකු කාලයක් ගියා හැබැයි මම මේ දේවල් ටික මේ වීඩියෝ එකේ පුංචි වෙලාව ඇතුළතදී මම ඔයගලත් එක්ක ෂෙයා කරගන්නවා. ඒ වගේම ළඟදි තිබ්බ වීඩියෝස් වල ගොඩක් කමෙන්ට්ස් තිබුණා skin care routine ගැන අහලා ඒ වගේම ගොඩක් සමාජයේ අද කාලේ කතාන මාතෘකාවක් තමයි කොහොමද පැහැපත් වෙන්නේ කොහොමද ලස්සන වෙන්නේ අපි හැමෝම ලස්සන වෙන්න ආසයි. ඉතින් ඒ හින්දා මට හිතුණා අද මේ ටොපික් එක ගැන කතා කරන්න. අපේ ස්කින් එක කොච්චර පර්ෆෙක්ට් වුණත් අපිට කොච්චර බියුටි ස්ටෑන්ඩඩ්ස් වලට අනුව ලස්සන ෆීචර්ස් තිබ්බත් අපිව ලස්සනට අපිට දැනෙන්නෙත් නැහැ අනිත් මිනිස්සුන්ට පේන්නෙත් නැහැ අපිට මෙන්න මේ කියන ක්වොලිටීස් පහ නැත්තම් ඉතින් ඒක හින්දා මම ස්කින් කෙයාර් රුටින් එක ගැන කියන්නත් කලින් මට හිතුණා මේ පොසිටිව් තින්කින් වගේ දේවල් එක්ක යන මේ ටොපික් එක ගැන කතා කරන්න මොකද ඔයගොල්ලෝ දන්නවා මම මගේ YouTube channel එකේ vlogs tips ඒ වගේම positive thinking කියන එක ගැන තමයි focus වෙන්නේ. ඉතින් පළවෙනි දේ තමයි ලස්සන කියලා කියන්නේ mentality එකක්. ඒක personality එකක්. නැතුව ලස්සනයි කියලා කියන්නේ පිටට පේන බාහිර රූපේ නෙමෙයි. ඔයගොල්ලෝ දැකලා තියෙනවද නැහැ YouTube shorts වල තියෙනවා. ඒ වගේම TikTok එකෙත් තියෙනවා. කවුරු හරි තමන් ලස්සනයි කියන්න කලින් සහ පස්සේ ගත පින්තූර. පින්තූර වල හැම වෙලේම කවුරු හරි අපිට ලස්සනයි කිව්වම අපේ මූණ තියෙන විදියයි කලින් තියෙන දෙයයි සමුලින්ම වෙනස්. අපේ මූණ ඉන්ස්ටන්ට්ලි පුදුම glow up එකක් ලැබෙනවා. පුදුම හරිම ලස්සනට පේන්න ගන්නවා කවුරු හරි අපිට ලස්සන කිව්වට පස්සේ. ඉතින් ඒක තමයි මම කියන්නේ බියුටි කියලා කියන්නේ mentality එකක්. සහ ඔයගොල්ලෝ දැකලා ඇති සමහරු ඉන්නවා ඔය perfect skin එකකුත් නැහැ. ඒ වගේම ලස්සන මේ කියන්නේ ඔය බියුටි ස්ටෑන්ඩඩ්ස් වල තනුව තියෙන ෆීචර්ස් ඔය කින් එක ඒවහෙම නැහැ. හැබැයි ඒගොල්ලෝ අපි ඉන්න තැනකට ආවට පස්සේ හරිම රිෆ්‍රෙෂින්. නිකන් ඉන්න තැනම එළිය වුණා වගේ. සමහරු නිකන් හරිම ඇට්‍රැක්ටිව්. අපිට කියන්න තේරෙන්නේ නැහැ මොකක්ද මේ ලස්සන කියලා. හැබැයි හරිම ඒ පර්සනැලිටි එක මෙන්ටලිටි එක කතා කරන විදිහ මේ ගොඩාක් දේවල් එක මේ මිනිස්සුම හරිම මාරම ලස්සන චරිත විදිහට මාරම ලස්සනට අපිට පේනවා. ඉතින් ඒක තමයි මම අද වීඩියෝ එකකින් කතා කරන්නේ කොහොමද ඔයා කිසිම වියදමක් කරගන්නේ නැතුව ඔයාගේ mentality එක positive energy එකකින් ඔයා කොහොමද ලස්සන කෙනෙක් වෙන්නේ කොහොමද මේ පුංචි පුංචි දේවල් වලින් සල්ලි වියදම් කරන්නේත් නැතුව ඔයා කොහොමද ලස්සන වෙන්නේ කියලා මම ඔයාලට අද කියලා දෙන්න හදන්නේ. skin care routine ඔක්කොටම කලින් මට හිතුණා මේ basic එක ඔයගොල්ලෝ ගාව තියෙන්න ඕනේ නැත්නම් අපි කොච්චර දේවල් කරත් වැඩක් නැහැ කොච්චර සල්ලි වියදම් කරත් වැඩක් නැහැ මේ බේසික් එක අපි ළඟ නැත්තම් මම අද අපේ ටොපික් එක සබ් ටොපික්ස් පහක් යටතේ කතා කරනවා. මම මුලින්ම කිව්වා බියුටි කියන්නේ තනිකරම mentality එක. ඉතින් ඒකෙ හින්දා මම පළවෙනි සබ් ටොපික් එක ඔයගොල්ලන්ට කතා කරන්නේ ඔයා හිතන විදිය. ඔයා ඔයාගෙන හිතන විදිය ගැන කතා කරනකොට කතා කරන්න තියෙන මේන්ම දේ තමයි ඔයාගේ confidence එක. ඔයා කතා කරනකොට ඔයා තැනකට එනකොට ඔයාට තියෙන confidence එක. කොච්චර ලස්සන කෙනෙක් වුණත් නිකන් දෙකට නිකන් නැමිලා කිසිම self confidence එකක් නැතුව ඉන්නකොට වඩා අර හරිම self confidence එකකින් يعني over confidence නෙමෙයි හරිම self confidence එකකින් හරිම generous මිනිසෙක් ඉන්නකොට ඒ මිනිසෙක්ගේ ලස්සන පේනවා වැඩි. ඒ මිනිසෙක්ගේ අපිට ඒ වගේ කෙනෙක් එක්ක communicate කරන්න අපිට මේ මිනිසෙක් එක්ක open වෙන්න අපිට හරිම ආසයි. ඒ වගේ හොඳ confidence එකක් තියෙන මිනිසෙක් ගැන තමන් ගැන. ඉතින් එතකොට ඒ වගේම කවුරු හරි ඔයාට ඔයා හරි ලස්සනයි කියලා කිව්වොත් thank you කියලා කියන්න. සමහර මම දැකලා තියෙනවා මමත් ඉස්සර සව කවුරු හරි මොකක් හරි ලස්සනයි කියලා කිව්වොත් මම ඒක ඇතුලින් accept කරන්නේ නැති හින්දා සමහර වෙලාවට නිකන් මෝඩයින වත් දානවා. එහෙම නැත්තම් මේ කවුරුත් ලස්සනයි කිව්වට පස්සේ හී වගේ මොකක් හරි එකක් කියනවා. නැත්තම් පිස්සු දාන්නේ බොරු කියන්න එපා. අන්න ඒ වගේ දෙයක් කියනවා. එහෙම වෙන්න එපා. අර ඔයා thank you ඔයා හරිම sweet කියන අදහස ඒ මනුස්සයාට දුන්නොත් ඒ මනුස්සයාටවත් ආස හිතනවා. නැත්තම් එයා හිතන්නේ අනේ මෙයා මේ හිතාගෙන ඉන්නා මෙයා මාර ලස්සනයි කියලා.
කියලා හොඳ මනුස්සෙක් කවදත් එහෙම හිතන්නේ නැහැ. ඔයා හරිම හම්බල් විදියට thank you you're so sweet වගේ impression එකක් ඒ මනුස්සයාට දුන්නොත් ඒක ඒ මනුස්සයාටත් ඒක හොඳයි සහ ඔයාටත්. ඔයාටත් ඒක ඔයාගේ personality එකට හොඳයි. ඔයා ලස්සනයි කියන එක විශ්වාස කරන්න ඕනේ. ගෝල යන කාලේ මට laptop එකක් තිබුණේ නැහැ හරියට. මට desktop computer එකක් තිබුණේ. ඉතින් මේ ඔය මොනවාම හරි search කරන්න ගිහිල්ලා මම දන්නේ මම ස්කෝලේ නම සර්ච් කරා හරි මොකක් හරි ඔම සර්ච් කරා හරිද? එහෙම කරාම මේ මාර ලස්සන ගෑනු ළමයි මේ ස්කෝලවල පින්තූරේනවා හරිද? දැන් මේ just ස්කෝල් නේම් එක සර්ච් කරාට පස්සේ මම කල්පනා කරා දෙයනේ මම්මගේ හැටි කියලා මට හිතුණා. බලන්න මේ ගෑනු ළමගේ ලස්සන දැන් මේ ඔක්කොම ෆොටෝස් එඩිට් කරපු හොඳ කැමරාස් වලින් ගත්ත ෆොටෝස්. ඒත් මම පුංචිනේ මට එහෙම තේරෙන්නේ නැහැ. අනේ මරත් කවදරි මේ වගේ ලස්සන වෙන්න තියෙනවා නම් වගේ අදහස් මට ඇත්තටම ආවා දැක්කට පස්සේ කියන්නේ කැම්පස් වල ෆොටෝස් ගත්තට පස්සේ වල ගෑනුලම පුදුම ලස්සනයි. පුදුම ලස්සනයි හරියද? ඇත්තටම ලස්සනයි. මම ෂූටි කාලේ මම ඔලවලේල කරන කාලේ මම කවදාවත් දැකලා තිබුණේ නැහැ. ඒ වගේ ලස්සන වෙන්න පුළුවන් දේවල් මගේ ළඟම මගේ ඇතුළෙත් මම තියනවා කියලා කාටවත් ලස්සන වෙන්න නෙමෙයි. මට ලස්සනයි කියලා දැනෙන විදියට ලස්සන වෙන්න තරම් දේවල් මගේ ඇතුළේ තියනවායි කියන එක මගේ ෆීචර්ස් මට තව පොඩ්ඩක් ඉන්හාන්ස් කරගන්න පුළුවන්. එතකොට මටත් පොඩ්ඩක් ලස්සන වෙන්න පුළුවන්. ඒ වගේම මේ බියුටි කියන්නේ මෙන්ටලිටි එකක් ඇත්තටම කියන එක මේ දෙමෙ කිසිම දෙයක් මට එහෙම තේරලා තිබුණේ නැහැ. මට ඇත්තටම හිතෙනවා අයියෝ මගේ හැටි අනේ මිලමගේ කුච්චර ලස්සන දැනීම මටත් මේ වගේ වෙන්න තියෙනවා නයි කියන අදහස තමයි මට ඇති වුණේ දැක්කට පස්සේ. අද ඉඳන් මගේ ජනල ළමයි ටික ඔගොල්ලෝ කොහේ හරි තැනකට ගියාට පස්සේ හරිම කන්ෆිඩන්ස් එකකින් ඉන්න ඔයා ලස්සනයි කියලා අම්මෝ මම තමයි ලස්සන කෙනා කියලා හිතාගෙන ඉන්න එපා. අර මේ පොඩි කන්ෆිඩන්ස් එකක් තියාගෙන මගේ මේ පෙනුම හොඳයි මම ලස්සනයි මම මෙතනට ගියාට පස්සේ හොඳ කන්ෆිඩන්ස් එකකින් ඉන්න ඕනේ. අපිට බෑඩ් පොස්චර් එකක් තියෙනට වඩා අපි පොඩ හොඳට කෙලින් කන්ෆිඩන්ස් එකක් පිටින් ඉන්නකට ලස්සනට අපි වුණ තනිකරම අනිත් මිනිස්සු අතර සෑහෙන වෙනසක් පේනවා. ඔයාගේ පොස්චර් එක හොඳනකොට හොඳ කන්ෆිඩන්ස් එකක් තියෙනවා නම් ඔයා ලස්සනයි කියලා ඔයා දන්නවනේ. ඔයා ලස්සනයි කියලා හොඳටම දන්නවා. ඔයා අනිත් කට්ටියට ඔයාගේ ඉතරින් දන්න බෑ. ඒ වගේම ඔයා ලස්සනයි කියලා හිතන් ඉන්න තාක්කල් ඔයා පරදින්නෙත් නෑ. ඔයාට අනිත් අයට ටිකෙන් ටික ඒත්තු ගන්න පුළුවන් වෙනවා මෙයා හරිම ලස්සනයිනේ කියන එක. ඉතින් මේ ඒ කන්ෆිඩන්ස් එක ඒක දිගටම තියාගන්න. එතකොට ඔයාට කවුරු හරි ඔයාව ලස්සනයි කියලා ඐඩෙන්ටිෆයි කරගෙන නැතත් ටික කාලයක් යනකොට මෙයා හරි ලස්සනයිනේ කියලා හැමෝටම තේරුම් යනවා. අපි හැමෝම ආසයි ලස්සනට ඉන්න. ඉතින් එහෙම හිතුවට කමක් නැහැ. ඉතින් හොඳ සෙල්ෆ් කන්ෆිඩන්ස් එකක් තියාගන්න එක වට ගොඩක් උදව් වෙයි. සෙකන්ඩ් එක let's see what's the second. ලස්සන කියන එක හරිම කම්පැරටිව් දෙයක්. මට ලස්සන කෙනා ඔයගලන්ට ලස්සන නැති වෙන්න පුළුවන්. ඒ වගේම කෙනෙක්ට මාව ලස්සන වෙන්න පුළුවන්. කෙනෙක්ට මාව අයියෝ මේ කවුද මේ කියලා හිතන්න පුළුවන්. හරිද? ඒ වගේ තමයි. ඉතින් ඒකෙන් ද අපිට කාටවත් ලස්සන වෙන්න බෑ. ඒත් අපිට පුළුවන් අපිට ලස්සන වෙන්න. අපිට හිත හැදෙන විදිහට අපිට කන්නාඩියාක් ඉස්සරහට ගියාට පස්සේ හරිම ස්ට්‍රොง ප්‍රසන්ස් එකක් දැනෙන විදිහට හරිම ලස්සනට අපේ හිත සතුටු වෙන විදිහට අපිට ග්ලෝ අප් එකක් ලබා ගන්න පුළුවන්. ගොඩක් කතාවට අනිත් අයට ලස්සන වෙන්න හදනකොට අපිට ලොකුවට සැටිස්ෆැක්ෂන් එකක් ඉන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අපි හැම වෙලේම අපිට ලස්සන වෙන්න අපි ඉඩියට වඩා තව පොඩි ස්ටෙප් එකක් ඉස්සරහට එන්න අපි ට්‍රයි කරන්න ඕනේ. අනිත් දේ තමයි ඔයගොල්ලෝ දන්නවනේ බියුටි ස්ටෑන්ඩඩ්ස් තියෙනවා. හොඳ මේ චූටි ලිප්ස් නැතුව සමහර ඔය ලිප් ෆිලර්ස් එහෙම දාගන්නවා ලොකු ලිප්ස් ගන්නට. ඊළඟට ෆ්ලෑෂස් ඇයි ලෑෂස් දිගට තියෙන එක. ඊළඟට හොඳ ජෝ ලයින් එකක් තියෙන එක. ක්ලියර් ස්කින් එකක් තියෙන එක. අර ලස්සන බටන් වගේ නෝස් එකක් තියෙන එක. ඉතින් දිග අයබ්‍රවුස් තියෙන එක. ඊළඟට ලස්සන කුණ්ඩයක් තියෙන එක. ඔය වගේ දේවල් ඔය ඉතින් බියුටි ස්ටෑන්ඩඩ්ස් අරම තියෙනවා ළමයි. ගොඩක් වෙලාවට මිනිස්සු හිතනවා මගේ එකින් එක ෆීචර් එක බියුටි ස්ටෑන්ඩඩ්ස් වලට හදාගත්තට පස්සේ මට මගේ ලස්සනම පෙනුමට යන්න පුළුවන් කියන එක. ඒක හරිම මිත් එකක්. අපි හඳුනගන්න ඕනේ අපේ ෆේෂල් ෆීචර්ස් එක අපිට ලස්සනව මොකක්ද කියලා. සමහරුන්ට මේ ලොකු ප්ලම් ලිප්ස් ආවට පස්සේ එයාලගේ ෆීචර්ස් ගොඩක් වෙනස් වෙලා අර ලස්සන නැති වෙලා යනවා. ඒ වගේම සමහරුන්ට ඒ තියෙන අයබ්‍රවුස් තමයි ලස්සන. දැකයි ජෝ ලයින් එකක දාගන්න හරි ආසයිනේ. මෙහෙම ලස්සනට මෙහෙම කට් එක තියෙන මගේ තාම නැහැ. මමත් එක්සර්සයිස් කරනවා, ෆේස් මසාජින් කරනවා. ඉතින් එතකොට මේ
හිතන්නකෝ සමහරුන්ගේ අර කියුට් අර තියෙන මූණම අපි ඕනට වඩා සමහරට ඩ්‍රෝ ලයින් එක ගොඩාක් ෂාප් කරගන්න ගියොත් අපේ නැචරල් බියුටි එක අපේ අපිට යුනික් තියෙන බියුටි එක අපේ නැති වෙන්න පුළුවන්. ඊළඟට ගොඩාක් ෆිලර්ස් එහෙම දාන්න ගිහලා බොටොක්ස් එහෙම දාන්න ගිහලා මේ මුනි ෂේප් එක ගොඩාක් වෙනස් වෙනවා. ඒක ඔයාට සැටිස් නම් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයාට සැටිස් වෙනුම නම් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි හිතන්නකෝ ඔයා එකින් එක ෆීචර්ස් ඉන්ඩිවිජුවලි පර්ෆෙක්ට් කරගන්න ට්‍රයි කරලා ඔයාට සතුටක් නැති විදිහ පෙනුමක් ආවයි කියලා. ඉතින් ඒ හින්දා මුලින්ම හිතන්න ඕනේ එකින් එක ෆීචර්ස් මේ පර්ෆෙක්ට් කරගන්නවා කියලා නෙමෙයි, මේ ස්ටුපිඩ් බියුටි ස්ටෑන්ඩර්ඩ්ස් වලට අනුව මගේ මූණේ තියෙන හොඳ ෆීචර්ස් මොනවද මගේ එන්හැන්ස් කරගන්න ඕනේ, මට තවත් ෂුට්ටක් මොනවද ඩෙවලොප් කරගන්න පුළුවන්ද මගේ සම්පූර්ණ මූණට. ඊළඟට තුන්වෙනි කාරණේ, බියුටි ගැන කතා කරනකොට අපිට සල්ලි වියදම් කරන්නේ නැතුව අපිට ඉන්ස්ටන්ට් ග්ලෝ එකක් ලබා ගන්න පුළුවන් හොඳම විදියක් තමයි නීට්නස් ඇන්ඩ් ක්ලීන්නස්. ක්ලීන් ගර්ල් කියලා ඔයගොල්ලෝ අහලා ඇතිනේ, ට්‍රෙන්ඩ් එකක් තියෙනවා TikTok, ට්‍රෙන්ඩ් එකක් නෙමෙයි ඒක, කොහොමද කියන්නේ ඉන් මයි ක්ලීන් ගර්ල් ඊරා කියලා ඔය කටි කියන්නේ. අර ක්ලීන් කියන්නේ අපි පිරිසිදුව ඉන්නකොට, අපි නීට්ව ඉන්නකොට ඒක වෙනම ලස්සනක් තියෙනවා. හිතන්නකෝ කෙනෙක්ට හරි ලස්සන කොණ්ඩයක් තියෙනවා, හරි දිග කොණ්ඩයක් තියෙනවා, හැබැයි කොණ්ඩේ ලස්සනට මේ එක විදියකට එක තැනක තියෙන්නේ නැහැ. හිතන්නකෝ මෙහින් අරහින් මෙහින් අවුල් වෙලා තියෙන්නේ කියලා. ඉතින් එහෙම තියනවට වඩා ලස්සනට කට් එකක් කපලා කොණ්ඩේ ලස්සනට මේන්ටේන් කරලා තියෙන කීට වඩා සමහරවිට ලස්සන වෙන්න පුළුවන්. ඒත් ඔයගොල්ලෝ නිකන් බන් එකක් එහෙම දැම්මට පස්සේ කැලියර් එහෙම මෙහෙම පයින් නැතුව හරි ලස්සනට කොණ්ඩේ පිළිවෙලට තියෙන ඔය හෙයා හොස්ටල්ස්ල එහෙම ඉන්නේ. අන්න ඒ විදියට අපිට පුළුවන් නම් එහෙම ලස්සනට ඉන්න වෙනමම ලස්සනක් අනිවාර්යයෙන්ම පේනවා. ඒ වගේම ඔයා මොනවා හරි ඇඳුමක් අඳිනකොට අනේ මට නම් වට වෙලාව නැහැ මේ ඔන්න ඔය හැඳින් එනවා කියලා පොඩි වෙච්චා කඳින් නැතුව අපි හොඳට අයර්න් කරලා අපි අඳින එක ලස්සනට අඳිනවා නම් අපි නීල්ස් ගත්තට පස්සේ නීල්ස් වවලා කලර් කරලා මේ පාට ගාලා ඉන්න ඕනේ නැහැ. ඒත් අපේ නේල්ස් ටික අපි ලස්සනට මේන්ටේන් කරන්න පුළුවන්. පාට ගයිෂේ වරේ මේ ගිහිල්ලා නම් එහෙම ගිහිල්ලා තන එහෙම කඩතුළු එක්ක තැනකට යනවට වඩා අපි තනි ක්‍රමයක රිමූව් කරගෙන තැනකට ගියාම ඒක ඇත්තටම ඊට වඩා ලස්සන වෙන්න පුළුවන්. ඉතින් අර ලස්සනට වඩා ක්ලීන් නීට් කියන එක අපි ගාව තිබුණොත් අපිව අපි ඉන්නවට වඩා ගොඩාක් ලස්සනට පේන්න ගන්නවා. ඊළඟට අපිට තියෙන්නේ හතරවෙනි කාරණේ තමයි අපේ ඇක්සසරීස්නි අපේ සුවඳ. මේ එතකොට ඇක්සසරීස් ගැන කතා කරනකොට ඔගොල්ලෝ අපි හැමෝම ගැලපෙන ඇක්සසරීස් දාන්න ඕනේ. ඒ ජස්ට් ඩ්‍රෙසිං නෙමෙයි ස්ටයිලිං. අපිට ස්ටයිලිං කරන්න අපිට ඇක්සසරීස් ඕනේ වෙනවා. ඉතින් එතකොට සමහර වෙලාවට ඇක්සසරීස් පාවිච්චි කරනකොට හෑන්ඩ් බෑග්යක් වගේ දෙයක් ගන්නකෝ, හෑන්ඩ් බෑග්ස් වගේ ගන්නකොට අපිට ගොඩාක් වෙලාවට බ්‍රෑන්ඩඩ් එකක් ගන්න හරිම අමාරු ඒවා මාරම ගණක්. ඒ වගේ මේවල ෆේක් ප්‍රඩක්ට්ස් තියෙනවා ගොඩාක්. ඒ නමම ගාපු එත් ඒවා ෆේක් කියලා පිටතට පේනවා. ඉතින් ඒ වගේ ප්‍රඩක්ට් එකක් ෆේක් ප්‍රඩක්ට් එකක් පාවිච්චි කරනවට වඩා හොඳ බ්‍රෑන්ඩ් එකක නමක් තියෙන කිසිම බ්‍රෑන්ඩ් එකක නමක් නැති ප්ලේන් ලස්සන ප්‍රඩක්ට් එකක් පාවිච්චි කරන එක ඔයාගේ ලුක් එක එන්හෑන්ස් කරලා පෙන්නන්න උදව් වෙනවා. අර බ්‍රෑන්ඩ් එකක් ගහලා තියෙන ඒත් ෆේක් ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරනවට වඩා ඇක්සසරීස් වලින් අපේ ස්ටයිල් එක අප්ග්‍රේඩ් කරන්නත් පුළුවන්. ඒ වගේම අපේ ඇඳුම තියෙන පෙනුම තනිකරම නැති කරලා දාන්නත් පුළුවන්. අපි ගැලපෙන්නේ නැති එකක් දැම්මොත් ඉතින් එතකොට හැම වෙලෙම මැච් කරන්න. ළඟට අපේ සුවඳ. මම දන්නේ නැහැ ඔයගොල්ලෝ මේකට ඇග්‍රී වෙයිද කියලා. මම දන්නවා අපි මිනිස්සු අපිට දාඩිය දානවා. සමහරවල් ගොඩක් බෑඩ් ස්මෙල් එකක් එනවා. ඒක හරිම නෝමල්. අපිට ඒක තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙන ඕනේ. ඒක ඇත්ත. හැබැයි ඕල නෝටිස් කරලා තියෙනවද කවුරු හරි එක පාටම නිකන් සමහරු රූම් එකකට එද්දි අපි මොනවා හරි නිකන් වැඩ කර කර ඉද්දි එක පාටම කවුරු හරි සුවඳ කෙනෙක් අපිව පාස් කරගෙන යනකොට අපිවත් නිකන් රිෆ්‍රෙෂ් වෙලා යනවා. නිකන් ඒ සුවඳ කෙනෙක් ආවම අනිත් එක අපි හරි කැමති එහෙම මන්දනේ මම හරි කැමති කවුරු හරි සුවඳට ඉන්නකොට අර මට හරි ආසයි ඒ වගේ කට්ටිය නිතර ඉන්නවට. ඉතින් මේ අපි සුවඳ සයිකලොජිකල් ෆැක්ට් එකකුත් තියෙනවා. අපි අර සුවඳට ඉන්නකොට ගොඩක් කාලවට මිනිස්සු අපිට කැමති වෙන හැකියාව වැඩි. අපි අනිත් අය අපිට කැමති වෙන්න ඕනේ නැහැ. ඒ වුණාට අපිට වුණත් හරිම කන්ෆිඩන්ස් එකක් එනවා. අපි නිකන් දාඩිය දාලා ගොඩාක් නිකන් බෑඩ් ස්මෙල් එකක් එක්ක ඉන්නකොට අපිට වුණත් නිකන්
පොඩි නිකන් මේ ඇතුළට යාර ගමන් නැද්ද වගේ නිකන් පොඩි කන්ෆිඩන්ස් එක අඩු ගැතියක් එනවා. අනෙක් මිනිස්සුක තේරුම් ගන්න ඕනේ. හැබැයි හිතන්නකෝ ඒතර හොඳ සුවඳ පර්ෆියුම් එකක් ගැහුවට පස්සේ අර ගොඩාක් ස්ට්‍රෝංග් ස්මෙල් එකක් තියෙන එකක් නෙමෙයි. හරිම ප්ලෙසන්ට්, හරිම ෆෙමිනීන් පර්ෆියුම් එකක් ගැහුවට පස්සේ අපි ඔය එළියට එහෙම යනකොට අපිටත් හොඳ කන්ෆිඩන්ස් එකක් එනවා. අපිට හරි රිෆ්‍රෙෂින් එක, හරි රිෆ්‍රෙෂින් ගතියක් දැනෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ පුළුවන් තරම් කොහේ හරි යනකොට ඩියෝඩ්‍රන්ට් එකක් හරි, මම මගේ ෆැකල්ටි බෑග් එකේ පව මේ කොලොන් එකක් තියෙනවා. සමහර දවස්වලට ගොඩ වෙලාවක් ඉන්නවා නම් ඩියෝඩ්‍රන්ට් එකක් පවම අරගෙන යනවා. ඔයගොල්ලෝ මගේ වක්සින් මයි බෑග් සෙග්මන්ට් එකෙන් දකින්න ඇති. මේ ඉතින් මේ හරිම සුවඳට ඉන්න මම දැන මම හරි කැමති. ඉතින් අපි සුවඳට අපි නිකන් අර හරිම ප්ලෙසන්ට් විදියට රිෆ්‍රෙෂින් විදියට ඉන්නකොට ඒක අපේ බියුටි එක එන්හෑන්ස් කරනවා. එහෙම වෙලෙම සුවඳට ඉන්න ට්‍රයි කරන්න. ලොකු ගණන් ගණන් ප්‍රොඩක්ට්ස් ඕනේ. ඇට්ලීස්ට් අපිට පුළුවන් බේබි කොලෝන් එකක් පාවිච්චි කරන්න. දැන් මේ වීඩියෝ මේ බලන කට්ටිය නිකන් හිතන්න එපා මේ කුණු ශරීරය මේක දිරාපත් වෙනවා. I know that's true. ඒක ඇත්ත. ඒත් අපිට යවෝදේ තියාගෙන අපි ලස්සනට ඉන්න ඕනේ කියලා තමයි මම හිතන්නේ. අපි පර්ෆියුම් එක ගන්න වෙලාවට සහ අපි අපේ ස්කින් කෙයා කරනකොට අපි අවබෝධ කරගන්න ඕනේ අපි අපි වයසට යනවා, මේ පෙනුම හැමදාම තියෙන්නේ නැහැ. ඒ වගේම මෙහෙම සුවඳට හැමදාම අපිට එහෙම ඉන්න වෙන්නේ නැහැ කියලා අවබෝධය තියාගෙන ඒත් අපිට ලස්සනට මේන්ටේන් වෙන්න පුළුවන් තාක්කල් අපි ලස්සනට මේන්ටේන් වෙන්න ඕනේ. ඉතින් ඒක නැවි බුදුපාන තියෙනකොට පවා හදු කුරුපත්තු කරනවා. අපි ලස්සන සුවඳ මල් තියනවා නේද? ඉතින් මේ වගේම අපි කියන්නේ අපි ලස්සනට පිරිසිදුව, ලස්සනට, නීට් එකට හරිම ප්‍රසන්න විදිහට අපි ඉන්න ට්‍රයි කරන්න ඕනේ. අපි අවබෝධය තියාගන්න ඕනේ මේ හැම දෙයක්ම නැති වෙනවා කියලා. අපේ හැම රිසර්න් එකකම ලීඩර්ස්ලා ගත්තොත් හරිම ප්ලෙසන්ට්. ඉතින් මම හිතන්නේ අපිත් ඒ අවබෝධය තියාගෙන ලස්සනට ජීවත් වෙන්න ඕනේ. ඉතින් ඒකට දවන තව දෙයක් තමයි මේ සුවඳ කියන එක. ඉතින් බේබි කොලෝන් එකක්වත් ඇට්ලීස්ට් පාවිච්චි කරන්න ගන්න අද ඉඳන්. එතකොට ඔය තැනකට යනකොට එයාටත් රිෆ්‍රෙෂින්, අනිත් අයටත් හරිම රිෆ්‍රෙෂින්. ඊළඟට පස්වෙනි කාරණේ අන්තිම එක. ඔයා කොච්චර සුවඳ වුණත්, ඔයා කොච්චර ලස්සන වුණත්, ඔයාට කොච්චර කන්ෆිඩෙන්ස් එකක් තිබ්බත්, ඔයා කන්ෆිඩෙන්ස් එකෙන් ගිහින් කතා කරන්නේ හැම වෙලේම අනිත් අයට බයිනවා නම්, දුප කතා කරනවා නම්, එහෙම නැත්තම් නිකන් හැමෝටම තේරෙනවා ඔයා කියන්නේ බොරු කියලා. ඉතින් අර ඒ වගේ නම් ඔයාගේ රූපෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඔයාගේ මේන්ටෙනන්ස් එකෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. හැමෝටම පේන්නේ ඔයාගේ පර්සනැලිටි එක. ඉතින් අපි කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ. අපේ ඇටිටියුඩ්ස් අපේ ඇතුළන්තේ ලස්සන වෙන්න ඕනේ. අපි බාහිර පෙනුම ලස්සනට මේන්ටේන් කරනවා වගේ අපේ හිත ඇතුළත් අපි ලස්සනට මේන්ටේන් කරගන්න ඕන. ඒකෝර තමයි අපිට ඇත්තම ග්ලෝ අප් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් හැම වෙලෙම ලස්සන දේවල් දැකම අගේ කරන්න. ඉතින් ගොඩක් කලාවට බලාපොරොත්තු වෙන අනිත් අය අපිව ඇප්‍රීෂিয়েට් කරයි කියලා. ඒත් අපි හිතනවාද අනිත් අයව ඇප්‍රීෂিয়েට් කරන්න ඕනේ කියන එක. අපි හැම වෙලෙම අනිත් අයගෙන් බලාපොරොත්තු වෙනවා අපිට හොඳට සලකන්න, අපිව ඇප්‍රීෂিয়েට් කරන්න, අපි ලස්සනයි කියන්න. හැබැයි අපි අනිත් අයට එහෙම කියනවාද? අපි හැම වෙලෙම පුළුවන් තරම් අනිත් අයව ඇප්‍රීෂিয়েට් කරන්න ඕනේ. මොනවාම හරි පොඩි දෙයක් තිබ්බොත් අපි ඒක ඇප්‍රීෂিয়েට් කරන්න ඕනේ. මම සාමාන්‍යයෙන් පුංචි කාලේ ඉඳන්ම මගේ යාළුවෝත් එක්ක දන්නා මොනවාම හරි පුංචි ලස්සන දෙයක් දැක්කොත් මම ඒක ඇප්‍රීෂিয়েට් කරනවාමයි. මම මේ වීඩියෝ එකේ කියපු දේවල් පහ. පළවෙනි එක තමයි self confidence. ඔයාට ඔයා ලස්සන වෙන්න ඕනේ කාට නැතත් ඒ confidence එකෙන් හැමතැනටම යන්න, අනිත් මිනිසුන්ටත් ඔයාව ලස්සනට පේන්න පටන් ගන්නවා. ඔයාට ඔයා ලස්සනයි කියන එක දැනෙන්න පටන් ගන්නවා. දෙවැනි එක, බියුටි කියලා කියන්නේ හරිම සාපේක්ෂ දෙයක්. ඉතින් ඒ හින්දා වැදගත් වෙන්නේ අනිත් අයට ඔයාව ලස්සනට පේන එකටත් වඩා ඔයා කන්නඩියා කිසරා දියට පස්සේ මම ඊට වඩා glow up වෙලා කියන ඒ පොසිටිව් දේ ඔයාට දැනෙන එක. ඉතින් හැම වෙලෙම එක කම්පැරටිව් ඔයාට හැමෝම සතුට කරන්න බෑ. ඒත් ඔයාට සැටිස් වෙන්න පුළුවන් විදියට ඔයා දවසින් දවස ලස්සන වෙන්න. ඒ තමයි දෙවනි කාරණේ. තුන්වෙනි එක තමයි neat කම, ඒ වගේම හොඳට clean එකට ඉන්න එක. ඒකෙන් ඔයාට ලොකු glow up එකක් ලබන්න පුළුවන් කිසිම වියදමක් කරන්න නැතුව. ඊළඟට හතරවෙනි කාරණේ තමයි accessories and වගේ ෆ්‍රෙග්‍රන්ස් වගේ සුවඳ. ඔය තැනකට යනකොට ඒ දැනෙන සුවඳ ඉතින් පුළුවන් තරම් ඒකෙන් අවධානය යොමු කරන්න. ඉතින් අපි හැමෝටම ලස්සන වෙන්නනේ ඕනේ. ඉතින් ඒක තමයි මම මේ දේවල් කියන්නේ. ඉතින් glow up වෙන්න වැදගත්ම දෙයක් තමයි අපි neat එකට ඉන්න එක, අපි clean එකට ඉන්න එක.
ලස්සන කාරණේ තමයි ඔයගේ ඇටිටියුඩ් එක. ඔයාට මොන දේ තිබුණත් වැඩක් නෑ ඔයගේ ඇටිටියුඩ් එක හරිය නැත්තම්. ලස්සනත් එක්ක ඒ හොඳ දේවල් තියෙනකොට තමයි ඔයගේ ලස්සන අනිත් අයට පේන්න ගන්නේ. Beauty is a mentality. Beauty is a personality. ඉතින් ඒකව හැමදාම මතක තියාගන්න. ඊළඟට මම positive දේවල් වලින් ලස්සන වෙන හැටි ගැන මේ වීඩියෝ එක කරපු හින්දා මම අන්තිමටම කියන්නම් positive affirmations for beauty and subliminals ගැන. hair growth එකට subliminals තියෙනවා, skin එක bright කරගන්න subliminals තියෙනවා. මේක මම දකින්නේ මේකේ තියෙන placebo effect එකක්. positive affirmations for beauty ගත්තොත් මේ positive affirmations for beauty වල තියෙනවා මම ලස්සනයි, මට ලස්සනස් දෙකක් තියෙනවා, මගේ හැම පැහැපත්. මේ වගේ දේවල් නිතර අහන්න ඔයාගේ මේ aura එක, ඔයාගේ මේ ඔයාගේ vibration එක මේක positive වෙනවා. ඉතින් එතකොට ඒකින් කරන්නේ ඔයාගේ අර කන්ෆිඩන්ස් එක, ඔයාට ආව ලස්සනට පේන එක, ඔයාගේ ඒ කන්ෆිඩන්ස් එක හින්දා අනිත් මිනිස්සුන්ට තව ලස්සනට පේන එක, මේ වගේ දෙයක් වෙනවා. ඉතින් එතකොට මම ඇත්තටම ට්‍රස්ට් කරනවා අපිට පොසිටිව් අෆර්මේෂන් එකක් අහලා, ඒ වගේම බියුටි සබ්ලිමිනල්ස් අහලා ලස්සන වෙන්න පුළුවන් කියන එක. මොකද ඒකින් ඩිරෙක්ට් ඉෆෙක්ට් එකක් නැති වුණාට අපිට පොඩි ප්ලාසීබෝ ඉෆෙක්ට් එකක් තියෙනවා අපේ කන්ෆිඩන්ස් එක වැඩි කරන්න. ඒ දේවල් වලින් අපිට අපිව ලස්සනට පේනවා. ඊළඟට එතකොට අපේ කන්ෆිඩන්ස් එකක් තියෙනකොට අනිත් මිනිසුන්ටත් අපිව ලස්සනට පේන පටන් ගන්නවා. ඒ ඉතින් මේ පොඩි ඉෆෙක්ට් එකකින් තියෙනවා. YouTube එකට ගිහලා සර්ච් කරාට පස්සේ beauty affirmations කියලා ඔයගලන්ට හොයා ගන්න පුළුවන් videos ඕන තරම් තියෙනවා, හොඳ videos. ඊළඟට beauty subliminals කිව්වට පස්සේ Aphrodite beauty subliminal වගේ දේවල් තියෙනවා. YouTube එකේ වැඩකට නැති දෙයක් හොයනවට වඩා අපි ස්කින් කෙයා කරන ගමන් අපි බියුටි සබ්ලිමිනල් එකක් ඇහුවට කමක් නැහැ. අපි ස්කින් කෙයා කරන ගමන් බියුටි අෆර්මේෂන් එකක් ඇහුවට කමක් නැහැ. ඒකෙන් අපි ভাইබ්‍රේෂන් එක වැඩි වෙන ප්‍රොඩක්ට් එකකින් ලැබෙන ඉෆෙක්ට් එක තව එන්හෑන්ස් වෙනවා ඩියුටි අවර් කන්ෆිඩන්ස්. එවගේම අපේ විශ්වාසය, අපේ කන්ෆිඩන්ස් එක අපේ විශ්වාසයෙන් හින්දා ඒ ඉෆෙක්ට්ස් උන්ට අපේ වැඩි වෙනවා. ඉතින් ඒක හින්දා ඒවත් මම දන්නේ මම විශ්වාස කරනවා ඒක කමක් නැහැ කියන එක. මම හිතනවා අද වීඩියෝ එකකින් ඕගොල්ලෝ ඉගෙන ගන්න ඇති කියලා, ඉගෙන ගන්න ඇතිටත් වඩා ඔයගොල්ලෝ දන්නම දේවල් මේවා. මම හිතනවා ඔයගොල්ලන්ට පුළුවන් වෙයි කියලා මේ දේවල් ටික, මේ දේවල් පහ සල්ලි වියදමක් නැතුව කරන්න පුළුවන් මේ දේවල් පහ හරියට ප්‍රැක්ටිස් කරලා මම හිතනවා ඔයගොල්ලන්ට පුළුවන් වෙයි කියලා හොඳ ග්ලෝ අප් එකක් ඉන්ස්ටන්ට්ලි ඔයගොල්ලන්ගේ ජීවිතයට ලබා ගන්න. ඊළඟට ඔයගොල්ලෝ අහලා තියෙන ස්කින් කෙයාර් රූටීන්, ඒ වගේම ග්ලෝ අප් ටිප්ස් වගේ දේවල්. මගේ ස්කින් කෙයාර් රුටින් එක ඉගෙන වීඩියෝ එකක් මම ඉස්සරහට කරන්න. මම කරේ නැති වුණත් සමහර බියුටි ටිප්ස්, ඒ වගේම අර තියෙනවනේ අපිට කොස්මෝටොලොජි වලදී අපිට ලස්සන වෙන්න පුළුවන් ෆැක්ට්ස්, ඒ දේවල් තියෙනවානේ. ඉතින් මම ඒ දේවල් ඉගෙනගෙන තියෙනවා. මට ඔයගලන්ට ඒ දේවල් ගැනත් ඇත්තටම ඇඩ්වයිස් කරන්න පුළුවන්, ඔයගලට වටින උපදෙස් ටිකක් දෙන්න පුළුවන්. ඉතින් මම ඉස්සරහදී ඉගෙන වීඩියෝ එකක් කරන්නම්. ඒ හැම වීඩියෝ එකටම කලින් මට හිතුණා මේ වීඩියෝ කරන්න ඕනේ කියලා. මොකද ඒ දේවල් අපි කොච්චර කරත් වැඩක් නැහැ අපිට මේ දේවල් පහ නැත්තම්. ඉතින් ඒක හින්දා මේ එහෙනම් තමයි මේ වීඩියෝ කොඩම කලින් කරේ. ඔයගොල්ලන්ට මේ වීඩියෝස් ඉක්මනට මට පුළුවන් තරම් අරන් එන්න. එහෙනම් ඔයගොල්ලෝ මේ වෙනකම් මගේ වීඩියෝ එක බලවට thank you so much. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට ආසන නම් like කරන්න, share කරන්න, ඔයගොල්ලන්ගේ ලස්සන comments, suggestions මේව comments වලින් දාන්න. ඊළඟට ඔයගොල්ලෝ මේ වීඩියෝ ගැන හිතන්නේ මොනවද? ඒ වගේම ඔයගොල්ලෝගේ glow up tip එකක් මොනවා හරි තියනවා නම් මේ විදිහේ ඒකත් කමෙන්ට් කරන්න, තව කෙනෙක්ට ඒක ලොකු උදව්වක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට පුළුවන් නම් මගේ YouTube channel එකට subscribe කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එක බලනකොට දැන් ඉන්නවට වඩා level එකකින් හරි glow up වෙලා ඉන්න ඕනේ ඔය ඔක්කොම. හරිද? එහෙනම්